පමතිින් දකිනවා සිට හදරගින් දිදින භිෂ ප්‍රකාශණය ශුද්ධෝ පාුලුතුමන් විසින් පිළිපිවරුන් වෙත යවනලද හසුනෙන් උපටාගත් පාටයකි. නියම චර්මච්චේ දතියෝ නම් දෙවියන් වහන්සේගේ ආත්මයනන් මගින් උන්වහන්සේට නමස්කාරකරන கிற්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ පාරට්ටු කරගන්න. බාහිරවත් පිල්වෙත් පිට විශ්පාසයක් නොතබනාපිවම් හ ඕනෑ නම් මට බාහිරවත් පිළිවෙත් කිෙරෙහි පවා විශ්වාසය තැබීමට පිළිවන. යමෙක් බාහිරවත් පිළිවෙත්කිරෙහි විශ්වාසය තබන්නට පිළිවනයි සිතන්නේ නම් මට ඊටත්වඩා එසේ කළ හැකිය. මම අටවනදා චර්මාච්්‍යයදින ලැබිමි. ඊශ්‍රයිල් වංශේද බෙන්චමින් ගෝත්‍රේද තැනැත්තෙක්මි. හෙබ්‍ර පෙළපතින්නේෙන නියම හෙබ්‍රව්වෙක්මී. ව්‍යවස්ථාව පිළිපැදීමෙන් නම් පරිසිෙක්මී. උද්‍යයෝගය අතින්නම් සභාවට් පීඩා කළ තැනැත්තෙක්මී. වියවස්ථාවෙන් පැමිණෙන දමිටුකම අතින්නම් නිදස් වූවෙෙක්මී. එහෙත් මට වාසියක් කතිබූදේම කිස්තුන් වහන්සේ උදෙසා දැන් අවාසිය කැසි තනට පටන්ගතිමී. එපමණුකුත් නොවේ මාගේ ස්වාමිනුවන කිස්තුුස් ජෙසුස් වහන්සේ දැනගැන් මේ විශිස්ත්‍රතාව නිසා ඒ සියල්ල අවාසයකැයි ගණංගනිමි. උන්වහන්සේ නිසා සියලුදේ මට නැතිවී ගියා පමණක් නොව. ඒ සියල්ල කුණුකසලයයි සලකමී මාගේ කැමැත්තනම්. ක්‍රිස්තුන් වහන්සේ අත්කර ගැනීමත් උන්වහන්සේ හා ඒකා බද්ධවීමත්තිය ව්‍යවස්ථාවෙන් වන මාගේම දමිටුකමනොව. ක්‍රිස්තුන් වහන්සේ කෙරෙයි ඇදෙහෙම කරනකොටගෙන ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගෙන් වන දමිටුකමල් ලබා ගැනීමය. දේව වචනය මෙසේය, හදරම්ිතාතයදුවේ පුතේ දෙවියන් වහන්සේගේ එකම බෑයම ස්වර්ගයට එනමිනි සුදිහා බලාගෙනීන්න එක නෙමයි ස්වර්ගයට ඒගන්ඩ බැරිව අපායට මගට වැටෙන ඒ මගදිගේ යන්ඩ හදන මිනිස්සුන් නැවත හරව ගැනීමයි නිසා දෙවියන් වහන්සේගේ බැල්මතියෙන්නේ ස්වර්ගයට යන පහරි ගමන් කරන මිනිස් සුදයා විතරක් වනොත්. දේවතාත්තා කෙනෙක් බවට පත් වෙන්න. ඉනිසා දේවතාත්තක මනස හඳුනන හැම කෙනෙක්ම ස්වර්ගයට යන ගමනට යනවා විතරක් නෙමෙයි. අපායට යන මගේ කිසි කෙනෙක්ට, යන්ඩ නොදීමටත් වග බලාගන්න කෙනෙක්. ඔබ එහෙම කෙනෙක් ද. අද දවසේ සුවිශේෂයත් සමඟ අපි මෙෙනෙහි කරම්. ශුදෝ ලූක්තුමාගේ සුවිශේෂයෙන් උපුටාගත් පාඨයකි. එක් දිනක් සියලු අයකැමියෝද පෞකාරයෝද ජෙසුස් වහන්සේට සවන් දෙෙන පිණිස්ස උන් වහන්සේ සමීපයට ආහ. පරිසිවරුද විනේධර්යෝධ කතාකොට, මොහු පෞකාරයන් පිළිගෙන ඔවුන් සමඟ කන්නේය බොන්නේ ඇයි මැසිවිලි කීවෝය. එවිට උන්වහන්සේ ඔවුන්ට මේ උපමාාව වදාල සේක. ඔබාතුරෙන් බැටලුවන් සියයක් ඇති කවර මනුෂ්‍යෙක් උන්ගෙන් එකකු නැතිවූ ඔහොත් අනුනව දෙනා පාලු කරෙහි හැරදමා. නැතිවූ එක පසු පස්සේ ගොස්ඌූ සම්භවනතුරු ස්වැන්නේ නැද්ද. එ බැටලුව සම්භ වූ විට ඔහු ප්‍රීතිවෙමින්, කර තබාගෙන ගෙදරාවුත් මිතුරන්ද අසල් වැසිියන්ද කැඳවා මාසමඟ ප්‍රීතිවන්න මාගේ නැති වූ බැටලුවා සම්බවී ඇයි ඔවුන්ට කියයි එලෙසම පසු ඇැවි සිත් හරවා ගැනීමටුවමනාව නැතැයි සිතන සිල්වතුන් අනූ නවදෙනෙකුට වඩා පසු තැවි සිත් හරවාගන්න එක පව්කාරයෙකු ගැන ස්වර්ගෙහි ප්‍රීතිය ඇතිවන්නේ ඇයි මම ඔබට කියමින්. තවදුන් වහන්සේ මෙසේ වදාලසේක. ්‍රදීකාශී දසයක් ඇති කවර ශ්‍රියක හෝ ඉන්න එකක් නැතිවුවහොත් පහනක් දල්වා ගේ අතුගාය සම්භවනතුරු අස්සක් මුල්ලක් නෑර ඕන කමිින්ස්යන්නේ නැත්ත. එස් සම්බ වූවිට ඇමිතුරන්ද අසල් වැසියන්ද කැඳවා මා සමග ප්‍රීතිවන්න මාගේ නැතිවූ රිදිීකාශය සම්භවීයයි ඔවුන්ට කියන්නේය. එලෙසම? පසුතෙවි සිත් හරවා ගන්නා වූ එක පෞකාරයෙකු ගැන දෙවියන් වහන්සගේ දූතියන් අතර ප්‍රීතිය ඇතිවන්නේ යැයි මම ඔබට කියමි. සුවිශේෂවාකේසය අදරදුවේ පුතය අම්ිතාතේ. රුපියල් සීයක් සීයක් බවට පත්තෙන්නේ අනූනාවට රුපියලක් එකතුූනොත්. පාසලක විභාග ප්‍රතිඵල සීයට සීයක් සාර්ථක වෙන්නේ. දුරුවලයා සමත් එච්ච දවසටයි. මගේ යහළුව ඔක්කොම සතුටෙන් ඉන්නවයි කියලා මට කියන්නට පුළුවන්. කොං වෙලා වෙෙන් වෙලා දුකට පත් වෙලා ඉන්න මගේ අළුවව සතුටු කලපු කරපු දවසටයි. මට හොඳ යහලුව ඉන්නවායි කියල කියන්නට පුළුවන්. මගේ නරකම යහළුව. දුර්ුවලකවවලින් පිරිච්ච නොමගයනය හළුවව මම හරි මඟට ගත්තු දවසටයි. මගේ පවුල සතුටින් ඉන්නවයි කියලා කියන්නට පුොළුවන්. මගේ පවුලේ අම්ම වෙන්න පුළුවන් තාත්තවෙන්නට පුළුවන් දරුවා වෙන්නට පුළුවන් දුක්වෙලා ඉන්නවනං, කනස් සලු වෙලා ඉන්නවනම්. ජීවිත අරගල මැද්දි ඉන්නවනම් එව විසඳන දවසටයි. අපි හැමුවෝම ස්වර්ගයට යන්ඩ පුළුවන් කියල කිය අන්ඩ පුළුවන් දවසක් එන්නේ. අපායට යන හැම කෙනෙක්ම නතර කරපු දවසටයි. එනිසයි අද ක්‍රිසස් වහන්සේ අයකැමිියෝ මේ පෞකාරව එක්ක කෑම ගන්නකොට මිනිස්ු බනිනොකොට පුංචි උදහන්න කීපයක් දෙන්නේ. බැටුලූ සීයක් කින්නෝ. නමුත් නැතිවෙන කෙනාගෙන් තමයි. අර සිය සම්පූර්ණ වෙන්නේ කියලා එඩේර දන්නවා. එනිසා සතුටු වෙන්නේ හරි මගගිය අනූුණාව දෙනාට වඩා, හරි මගට ගත්තු වැරදිච්ච කෙනා නිසයි. නැතිවෙච්ච කාසිය හම්භ වනාමයි. අර සම්පූර්ණගේ සතුට ලැබෙන්නේ. එනිසා දෙවියන් වහන්සේ අපි බලන විදියට බලන්නේ නැහැ. දෙව තාත්ත හැම විටකදිම බලන්නේ. ස්වර්ගයටය එන ගොඩට වඩා අපායට යන ටික ගැරයි. ඒටි මේ ගොඩට දාපු දවසට, ය ස්වර්ග ගොඩක් බවට පත්තු නහම දෙව තාත්තට සතුට කියාගන්නට මැහැ. නිසා අපේ ජීවිතයේදී, අපේ හොඳ තියෙන්නට පුළුවන් සීයට සීයක් කිය අපි හිතාගෙනන්නවා. එ නිසාම අපි පුංචිපුංචි සරල අපායට යන පාපයන්, අපි මගහැරල දාල ඉන්නවා. අත්තහැරල දාලදීනවා. අපි කියනව ඒවල්ට සුළු සුළුවට සුළු වශයෙන් ඉඳලහිටලා සමහරවිට අරය නිසා මෙයා නිසා හේතුකරගෙන අතහැරපු හැම පාපයක්ම හොයාගෙන හරිගස්සගත්ත දවසටයි මම සර්ව සම්පූර්ණ හොඳ මනුස්සෙක් වෙන්නේ. එනිසා ඔබ ස්වර්ගයට යන්නේ කරපු හොඳ දහයයි, කරන එක නපුරයි එක්ක නෙමෙයි. ඔබ ස්වර්ගයට යන්නේ කරන හොඳ වගේම අර අතහැරපු නපුර හොඳ දෙයක් බවට පත්කරගත් තුඋද දවසටයි. එනිසා සම්පූර්ණයෙන්ම හොඳ කරද නම්. අසම්පූර්ණ වෙලා තියෙන එකම එක පාපය හරි හොයාගන්න. එනිසා දේව තාත්තා හැම විටකදිම. බේ හොඳත් එක්ක ස්වර්ගරෙන පාරණෙමෙයි බලාගෙනන්නේ. ඔබෝ අපායට වැටෙන ඒ අන්තම තිත් දශමේතින නපුරදිහයි. දෙව තාත්තගේ සිතුවිල්ල තේරුම්ගන්න. නර්කදේ ගැනට අවධානයදීලා හොඳ පැත්තට හරවගන්න චෙසු පිහිටයි.